අපි බලමු දැන් වාණිජව කැවෙන්ඩිෂ් වගාව සිදු කරනකොට බින්ස් එකසීම සිදු කරන්නේ කොහොමද කියලා. එතකොට මේකේ පළමුවෙම වැදගත් පස අඩි 2.5ක් 3ක් විතර ගැඹුරට පස කැඩීම සිදු වෙන්න ඕනේ. මොකද හොඳ මූල මණ්ඩලයක් තිබුණොත් තමයි අපිට වර්ධනය වුණොත් තමයි අපිට ශාක පෝෂක උරා ගන්න පුළුවන්. එතකොට වලවල් සකසන පරතරයේ වෙන්නේ අපි මේ කැවෙන්ඩිෂ් වගාව සිදු කරන දෙපේලි ක්‍රමයට. දෙපේලි ක්‍රමයට සිදු කරනකොට මේ වගේ පේලි දෙකක් අතර පරතරය මීටර් 1.5ක් විදිහට තමයි සකස් කරන්නේ. දෙපේලි දෙකක් අතර පරතරයේ තියෙන්න ඕන මීටර් 3ක්. අපි වලවල් සකස් කරගෙන ඉවර වෙලා වලකට දාන්න ඕනේ සාමාන්‍යයෙන් මූලිකව අඩුම තරමේ කාබනික පොහොර කිලෝග්‍රෑම් 7ක්වත්. ඊට පස්සේ කාබනික පොහොර ටික එකතු කරලා ඉවර වෙලා එතකොට අපි පැලේ හිටවන ප්‍රමාණය තමයි අපේ කාබනික පොහොර තියෙන්නේ. මොකද ඊට වඩා ගැඹුරට කාබනික පොහොර මිශ්‍ර කරලා වැඩක් නෑ. Thank you.